එතකොට 26173ක් රෝගීන් නිවෙස්ගත සේවාව මගින් සම්පූර්ණ සුවය ලබා සාමාන්‍ය රාජකාරිය වල නිරත වෙනවා. ඒ වගේම අද උදෑසන වෙලට රෝගීන් 9606 දෙනෙක් මෙම සේවාවේ දැනට ප්‍රතිකාර ලබමින් ඉන්නවා තමන්ගේ නිවෙස් වලට වෙලා. එයින් 3162ක් කොළඹ දිස්ත්‍රික්කයේ, 1883ක් ගම්පහ දිස්ත්‍රික්කයේ, 1712ක් කළුතර දිස්ත්‍රික්කයේ අනිත් රෝගීන් සියල්ල අනිත් දිස්ත්‍රික්කවල යන විදිහට තමයි විසිරී තියෙන්නේ. රෝගීන් කණ්ඩායම් තුනකට වර්ගීකරණය කරනවා. පළවෙනි කණ්ඩායම තමයි වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට හෝ අතරමැදි මධ්‍යස්ථානයකට හෝ රෝහලකට ඇතුල් විය යුතු රෝගීන්. දෙවන කණ්ඩායම තමයි දිනකට කීප වතාවක් පරීක්ෂා කරන බල්ලා රෝගී තත්ත්වය උස්සන්න වෙන්න ඉඩ තියෙනවා කියලා තීරණය කරන රෝගී. තුන්වෙනි කාණ්ඩය එතරම් තත්ත්වය බරපතල නොවන දවසකට බරක් හෝ දෙවරක් පරීක්ෂා කිරීම ප්‍රමාණවත් කියලා හැඟෙන රෝගීන්. මේ අනුව වෛද්‍යවරුන් අදාළ වාර ගණනට ඒ රෝගීන්ට කතා කරලා දවස ගානේ හෝ දවසට කීප වතාවක් කතා කරලා ඒගොල්ලන්ගේ සුව දුක් විමසනවා. ඔවුන්ගේ රෝගී තත්ත්වය පිළිබඳ පරීක්ෂා කරලා බලනවා. එහෙම රෝගියෙකුට හදිසි අවස්ථාවක් ඇති වුණොත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය හරහා රෝගියාව රෝහල්ගත කිරීම සඳහා කටයුතු සිද්ධ කරනවා. ඔබට සංකූලතා තියෙනවා නම් ඒවට අදාළ ප්‍රතිකාර අනිවාර්යයෙන්ම ගත යුතුයි. ඒක ඉතා පැහැදිලිව ප්‍රකාශ කරනවා. මොකද සංකූලතා තවදුරටත් උග්‍ර වුණොත් එහෙම මේ රෝගියා බරපතල තත්ත්වයට යාම තියෙන ඉඩ තවත් වැඩි වෙනවා. ඉතින් අපි අර මූලිකව දෙන 1904 සේවාව ඔස්සේ හෝ එහෙම නැත්නම් 247 හෝ 1390 නිවාසයේ තුල රැඳී සිටින රෝගීන් බලා ගන්න සේවාව පිළි මොන සේවාව ගත්තත් පැහැදිලිව දෙන එක උපදේශක් තමයි. ඔබට සංකූලතා තියෙනවා නම් රෝග තියෙනවා නම් ඒකට ප්‍රතිකාර අනිවාර්යම ලබා ගත යුතු කියන එක. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.